තාක්ෂණික ලෝකයේ කරුණු වෙන අපේ geeks ලක්කමයි බොන් කියලා පිළිගන්නවා. ඉතින් මා දන්නවා මේ ගෙවෙන මාස කිහිපය Samsung ලාට කොයිතරම් වැදගත් මාස කිහිපයක්ද කියලා. ඉතින් Samsung ලාගේ S series එක ලොන්ච් කරන්නේ මේ මාස කිහිපයේදී. ඉතින් මා දන්නවා Samsung ලාගේ S20 මීට අවුරුද්දකට කලින් රිලීස් කරා මාර්තු 6 වෙනිදා 2020. ඉතින් මෙතනදී S20 ත් එක්ක මොන වගේ ෆෝන්ස් කිහිපයක්ද එළියට ආවේ? මේකත් එක්ක ආපු devices මොනවාද? earbuds ආවද? මේකේ කැමරා එකට මෙයාලා මොන වගේ තැනක්ද දුන්නේ? සහ මේකේ ඩිස්ප්ලේ එක මොන වගේ ඉම්ප්‍රූව් කරාද? මේ වගේ ගොඩක් දේවල් ඔයා දැනටමත් දන්නවා. ඉතින් ඊළඟට එහෙමත් නැත්නම් next level target එක තමයි Samsung ලාගේ S21 එක කියන්නේ. ඉතින් ඔයාලා දැනටමත් යම් කිසි තොරතුරු ප්‍රමාණයක් දන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මුකුත්ම නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් S20 මොන වගේ වෙයිද? සහ මේකත් එක්ක මෙයාලා announce කරලා තියෙනවා යම් කිසි devices ප්‍රමාණයක් දෙනවා. සහ box එකේදී devices ප්‍රමාණයක් අඩු කරනවා කියලත් මෙයාලා මෙතනදීම සඳහන් කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Samsung S21 එක මොන වගේ වෙයිද? මේකට එක ෆෝන්ස් කීයක් ඇයිද? මේවට සපෝට් කරන ටෙක්නොලොජිස් මොනවාද? සහ මේකේ හිතා ගන්න බැරි විදිහට මොන වගේ දේවල්ද S20 ත් එක්ක ඉම්ප්‍රූව් කරලා තියෙන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝකට. වාඩි පුළුවන් වීඩියෝ එකට යන කලින් පල්ලෙහාට නැවත පාටින් subscribe කියලා බටන් එකේ click කරලා මාව දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අමතරව bell icon එක click කරොත් විතරයි මගේ videos upload කරන notification එක එන්නේ. අපි දැන් බලමු Samsung S21 එක මොන වගේද කියලා. ඉතින් Samsung ලාගේ S21 එකත් එක්ක ෆෝන්ස් තුනක් රිලීස් වෙනවා. ඉතින් මෙතනදී පළවෙනි ෆෝන් එක විදිහට S21 5G ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ෆෝන් එක විදිහට S21 Plus 5G ෆෝන් එක සහ අවසාන වශයෙන් එහෙම නැත්නම් මේ ෆෝන්ස් තුනෙන් perform කරන්න පුළුවන් එහෙම නැත්නම් ගොඩක් හොඳම ෆෝන් එක විදිහට S21 Ultra 5G කියන ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පොඩ්ඩක් ස්පෙෂල් කියන්න ඕනේ. ඔයාලට මේ ෆෝන්ස් තුනටම එහෙම නැත්නම් ඔයා මොන ෆෝන් එක මෙලදී ගත්තත් ඔයාලට 5G capability එක බලා ගන්න පුළුවන්. ඉතින් වාදන 5G කියන්නේ මොකද්ද? ඔයාට 4G එකේ ඉඳන් 5G වලට ශ්‍රී ලංකාව තුළ 5G network එක දුන්නාට පස්සේ නැත්නම් officially release කරාට පස්සේ ඔයාට වාගේ phone එකෙන් 5G පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ phones තුන මිලදී ගද්දි වට හම්බ වෙන colors ප්‍රමාණය ගැන මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් Samsung S21 phone එක colors හතරකින් mainlyම බලා ගන්න. ඉතින් මෙයාලා මේක නම් කරලා තියෙන්නේ Phantom colors කියලා. ඉතින් මෙතනදී පළවෙනි කලර් එක විදිහට Phantom Violet එක, ඒ වගේම Phantom Grey, Phantom White සහ Phantom Pink කියන colors හතර තමයි වාර බලා ගන්න හැකියාව තියෙනේ. එහෙනම් නැත්නම් මේ ෆොටෝ එකේ පේන දේට අයිඩියා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම Samsung S21 Plus එකට යන්නේ නැතිව Samsung S21 Ultra එක ගැන පොඩි අයිඩියා ගන්න. ඉතින් Samsung S21 Ultra 5G ෆෝන් එකේදී වාර කලර්ස් දෙකයි මේලින් බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් මේක Phantom Black, ඒ වගේම Phantom Silver කියලා තමයි මෙයා මේවා නම් කරලා තියෙන්නේ. ඉතින් ආසන වශයෙන් කිව්වොත් එම Silver කලර් එකයි වාර Black කලර් එකයි විතරයි වාර මේකේ Samsung S20 Ultra 5G ෆෝන් එක මිලදී ගන්නවා නම් බලා ගන්න හැකියාව තියෙනේ. ඉතින් ඊළඟ දේ තමයි මේ ෆෝන් එකේ සයිසස් ගැන. එහම නැත්නම් මේ ෆෝන් එක අතර ගත්තාම මොන වගේ ෆීල් එකක් එයිද මේ ෆෝන් එකේ සයිස් එකත් එක්ක. එහම නැත්නම් Samsung S21 එකත් එක්ක බලද්දි Samsung S21 Ultra 5G එකත් එක්ක බලද්දි මේ ෆෝන්ස් දෙකේ සයිසස් මොන වගේ වෙනස් වෙයිද කියලා තමයි වාර මම දැන් කියන්න යන්නේ. ඉතින් පළවෙනි දේ තමයි Samsung S21 කියන්නේ. එහම නැත්නම් Samsung S21 5G කියන්නේ. ඉතින් මේ ෆෝන් එක අඟල් 6.2ක් විශාලයි. එහම නැත්නම් මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අඟල් 6.2ක් විශාලයි. ඉතින් ඊළඟ ෆෝන් එක තමයි Samsung S21 Plus කියන්නේ. ඉතින් මේ ෆෝන් එක ටිකක් ලොකුයි අරට වඩා. ඉතින් මේක අඟල් 6.7ක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකේ perform කරන්න පුළුවන් එහෙම නැත්නම් මේකේ high end device එක මේක Samsung S21 Ultra 5G එක මේක අඟල් 6.8ක් වෙනවා. ඉතින් Samsung S21 Plus එකේ ඉඳන් Samsung S21 Ultra එකට එද්දී ඔයාට පුංචි වෙනසක් බලා ගන්න පුළුවන් screen sizes අතින් ගද්දී. ඉතින් ඊළඟ දේ තමයි මේකේ display එකට මොන වගේ ටෙක්නොලොජිස්ද මෙයාලා එකතු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් S20 එක කලින් ෆෝන් එකත් එක්ක ගද්දී මේකේ මොන වගේ ඉම්ප්‍රූවමන්ට් තියෙනවද ඩිස්ප්ලේ එකත් එක්ක ගද්දී කියලා තමයි අපි දැන් බලන්නේ යන්නේ. ඉතින් මම මෙතන S21 Ultra 5G ගැන කතා කරන්නම්. මොකද ෆෝන්ස් තුනම වට එක්ස්ප්ලেইন කරන්න ගියොත් එහෙම ගොඩක් ලොකු වීඩියෝ එකක් වට බලා ගන්න හැකියාව තියෙන නිසා. ඉතින් මම ඉස්සලාම කියන S21 Ultra 5G ෆෝන් එක මොන වගේද මේකේ ඩිස්ප්ලේ එක අතින් බලද්දි කියලා. ඉතින් ඉස්සලාම කියන්න ඕනේ අඟල් 6.8ක ඩිස්ප්ලේ එකක්. ඒ වගේම Quad HD Dynamic AMOLED ඩිස්ප්ලේ එකක් තමයි මෙයාලා මෙතනදී ෆික්ස් කරලා තියෙන්නේ. ඉතින් ඔයා දන්නා මෙතනදී ඔයාට ගොඩක් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා සඳහන් කරනවා මෙතනදී HDR 10 Plus කියන සර්ටිෆිකේට් එකක් මේ ඩිස්ප්ලේ එකට තියෙනවා කියලා. ඉතින් ඔයාට අයිඩියාක් ගන්න පුළුවන් ඔයා ගන්න අවුට්පුට් එක එහෙම නැත්නම් ඔයාට ඩිස්ප්ලේ එකෙන් එළියටනේ දේ ඔයා බලන දේ කොයිතරම් කලර්ෆුල්ව කොයිතරම් අවුට්පුට් එක ගොඩක් හොඳ අවුට්පුට් එකක් එක්ක ඔයාට මෙතනදී බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ දේ තමයි Infinity O ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේකේ රෙසලූෂන් ගැන කතා කරද්දි මෙයාලා
3200 1440 කියන ගොඩක් high end resolution එකක් මෙතනදී දෙන්න අමතක කරලා නැහැ. ඉතින් ඊළඟට තමා මොබයිල් ගේමින් වලට ගොඩක් interest කෙනෙක් බලන දේ තමා මේකේ refresh rate එක කොයි වගේද. ඉතින් මෙතනදී වාට hertz 120 ක refresh rate එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ වා play කරන game එක PUBG ද COD ද මේ ඕනම දෙයක් වාට ගොඩක් හොඳට play කරගන්න සහ smoothly lag වෙන්නේ නැතුව වාට මෙතනදී play කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා දන්නවා Samsung S series එකේදී මේ series එක ගොඩක් special වෙන්න හේතුව තමයි මේකේ තියෙන S Pen එක. මේ S Pen එකෙන් කොයිතරම් වැඩ ගන්න පුළුවන්ද නැත්නම් ඔයා කරන වැඩ කොයිතරම් ලේසි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් Samsung S21 Ultra phone එක නැත්නම් Samsung ලාගේ මේ S20 next level එකට දෙන S Pen එකෙත් මෙයාලා යම් කිසි features ප්‍රමාණයක් වැඩි කරන්න අමතක කරලා නැහැ. ඉතින් මෙතනදී එයා command දෙන්න පුළුවන් ඒක ඔයා දන්නවා. එයා view එක, ඒ වගේම live messages, ඒ වගේම Samsung notes, ඒ වගේම screen off memo, මේ වගේ ගොඩක් දේවල්, Bixby backup කරන්න පුළුවන්, මේ වගේ ගොඩක් features ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ පේන විදිහට මේ features ඔක්කොම ඔයාට මෙතනදී access කරගන්න හැකියාව තියෙනවා S Pen එකෙන්. ඉතින් මේවා තමයි S Pen එකේදී තියෙන improvement. ඉතින් අපි දැන් කතා කරමු හැම phone එකේම ගොඩක් හොඳට improve කරන camera එක කොහොමද මේ පාර S21 Ultra 5G phone එකේදී improve කරලා තියෙන්නේ කියලා. ඉතින් ඉස්සලම මම කතා කරන්නම් selfie camera කොහොමද කියලා. ඉතින් මම ගොඩක් පාවිච්චි කරන කැමරාව තමයි selfie කැමරාව කියන්නේ. ඔයා selfies ගන්න, ගොඩක් වෙලට ඔයා තනියෙන් ඉන්න වෙලාවක selfies ගන්න, එහෙම නැත්නම් photo එකක් capture කරගන්න, ඔයා selfie කැමරා එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා දන්න ඕනම phone එකක ඔයා කැමරා එක හොඳයි කියන්නේ ඔයාගේ ලස්සනට පේනවා නම් විතරයි. ඔයා කැතර පේන phone එකක් නම්, එහෙම නැත්නම් කැතර පේන කැමරා එකක් නම්, ඔයා කියන්නේ කැමරා එක වැඩක් නැහැ, එහෙම නැත්නම් ඒක effect නැහැ. ගොඩක් issues වාර තියෙන පුළුවන්. ඔයා කැමරා එකක් recommend කරන්නේ ඔයාව ලස්සනට පේනවා නම් විතරයි. ඉතින් selfie කැමරා එකේ megapixel ගන්න විතර ඔයාලට පුළුවන් f2.2 aperture එකක් එක්ක megapixel 40ක selfie කැමරා එකක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් megapixel 40ක් කියන්නේ ගොඩක් හොඳ megapixel ප්‍රමාණයක්. ඉතින් ඔයාලට selfies capture කරද්දී ගොඩක් හොඳට. ඉතින් මේකේ මම අනිවාර්යයෙන්ම දන්නා ගොඩක් හොඳ modes ප්‍රමාණයක් තියෙනවා portrait දී. ඒ වගේම ගොඩක් හොඳ modes ප්‍රමාණයක් ගොඩක් හොඳ effects ප්‍රමාණයක් මෙතනදී මෙයාලා දෙයි. ඉතින් ඒකට සා මෙගාපික්සල් 40 වට ගොඩක් හොඳ ෆොටෝ එකක් අවසානයේදී අවුට්පුට් එකක් විදිහට ගන්න හැකියාව තියෙනවා selfie එකක් true. ඉතින් ඊළඟ දේ තමා rear camera එක. එහෙනම් නැත්නම් back cam එක. ඉතින් මේක S21 Ultra 5G එකේ මොන වගේ වෙයිද? කොයිතරම් දුරට improve කරයිද අනිවාර්යයෙන්ම ඔයා දන්නවා. S21 එක කියන්නේ S series එකේ මේ අවුරුද්දේ දාන අන්තිම phone එක. ඉතින් මේ අවුරුද්දේ අනිත් phone එක compare වෙන්න ඕනේ මේ phone එක. මේ අවුරුද්දේ අවසානට දාන Apple phone එකක් වුණත් මේක compare කරන්න පුළුවන් මට්ටම තියෙන නිසා Samsung ලා යාලගේ කැමරා එක ගොඩක් හොඳටම improve කරනවා. ඉතින් මේකේ features ගැන කතා කරොත් එහම ඔයාලට පුළුවන් ඉස්සල්ලාම megapixel 12ක lens එකක් බලා ගන්න. ඉතින් මේක ඔයාලට පුළුවන් super speed dual pixel AF එකක් බලා ගන්න. ඉතින් මේ වගේ features ගොඩක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි lens එක. දෙවෙනි lens එක විදිහට ඔයාලට පුළුවන් megapixel 108ක megapixel 108ක wide angle camera එක lens එකක් බලා ගන්න. ඉතින් 108ක් කියන්නේ ගොඩක් හොඳ ප්‍රමාණයක්. එහෙම නැත්නම් ඔයාලට main camera එක විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් ගොඩක් හොඳ ෆීචර්ස් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කලර් අවුට් එකක් ඇදී එහෙම නැත්නම් කලර් ඩ්‍රොප් වෙද්දී මේකේ කලර් බැලන්ස් කරගන්න මේ වගේ ගොඩක් මෙතනින් තියෙනවා. ඉතින් තුන්වෙනි කැමරා ලෙන්ස් එක තමයි megapixel 10ක ටෙලිෆොටෝ කැමරා ලෙන්ස් එකක්. ඉතින් ඔයා දන්නවා ටෙලිෆොටෝ කැමරා ලෙන්ස් එකේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේ වගේ කැමරා ලෙන්සස් තමයි මෙතනදී ඇඩ් කරලා තියෙන්නේ. සහ ඔයාලට මේ ෆෝන් එක දිහා බලද්දී ඔයාලට පේනවා මේකේ කැමරා එක ගොඩක් ස්පෙෂල් මෙයාලා ફોකස් කරලා තියෙනවා. එහෙම නැත්නම් ස්පෙෂලි ෆෝන් එකට වඩා මේක පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. මේකට යම් කිසි ෆ්‍රේම් එකක් ඇඩ් කරලා මේ වගේ දේවල් නිසා ස්පෙෂලිම වාට කැමරා එකට තමයි ඉස්සලම අවධානය යන්නේ. ඉතින් මෙයාලා වෙනම ටෙක්නොලොජි එකක් දීලා තියෙනවා මෙතන ස්පේස් zoom කියලා. ඉතින් මෙතනදී dual optical zoom එක 3x 10x දක්වා zoom කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඊළඟ පොයින්ට් එක තමයි super resolution zoom up to 100x. ඉතින් මෙතනදී වාට 100 ගුණයක් zoom කරන්න හැකියාව තියෙනවා. ඉතින් වාට මතක ඇති ගොඩක් දුරට phone එකක් ගද්දී එමන්තා යම් කිසි phone එකක් ගද්දී දැන් zoom capability එක මතක් ඔයාලට යම් කිසි දෙයක් zoom කරලා capture කරගන්න පුළුවන් capability එක එහෙම නැත්නම් මේ පහසුකම ගොඩක් දුරට මේ කට්ටිය හිතනවා. ගොඩක් ඈත තියෙන දෙයක් ගොඩක් හොඳට focus කරලා ගන්න දැන් තියෙන camera phones එහෙම නැත්නම් දැන් තියෙන smart phones මේකට පෙළඹිලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් උදාහරණයකට ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් Samsung S21 Ultra 5G phone එකේදී මේ capability එකත් මෙතනදී බලා ගන්න. ඉතින් මම දන්නවා මේ කැමරා එකේ තියෙන lenses ප්‍රමාණය මොකුත් වැඩක් නැහැ. ඔයාලට මේකේ තියෙන features එහෙම නැත්නම් මේකේ තියෙන modes ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් ගැන මම ඉස්සලාම කියාගෙන යන්නම් නිකන්. ඔයාලට පුළුවන් සිංගල් ටෙක් එකක් දෙන, ඒ වගේම ෆොටෝ, වීඩියෝ, ප්‍රෝ එක මෝඩ් එකක්, ඒ වගේම පැනරෝමා මෝඩ් එකක්, ඒ වගේම ෆුඩ් මෝඩ් එක, නයිට් මෝඩ් එක, පෝට්‍රේට් මෝඩ් එක සහ පෝට්‍රේට් වීඩියෝ මෝඩ් එකක් මේකේ වෙනම තියෙනවා. ඒ වගේම ප්‍රෝ වීඩියෝ කියලා එකක් තියෙනවා. සුපර් ස්ලෝ මෝෂන් තියෙනවා. ඒ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා. ඒ වගේම හයිපර්ලැප්ස් තියෙනවා සහ අවසාන වශයෙන් ඔයාලට පුළුවන් ඩිරෙක්ටර්ස් view කියලා ඔප්ෂන් එකකුත් මෙතනදී බලා ගන්න. ඉතින් මම දන්නේ නැහැ තවමත් ඩිරෙක්ටර්ස් view එකේදී මොනවද වෙන්නේ කියලා.
අපි මේවත් එක්ස්පීරියන්ස් කරමු Samsung S21 Ultra phone එක එළියට දැම්මහම මේවා මොන වගේද වැඩ කරන්නේ කියලා. ඉතින් වා Samsung S21 phone එක එමත්නම් Samsung S21 Ultra phone එක මිලදී ගන්න වීඩියෝග්‍රැෆි වලට නම් එහෙමත්නම් ඔයාගේ YouTube වීඩියෝ රෙකෝඩ් කරගන්න එහෙමත්නම් ඔයාට යම්කිසි අයිඩියා ගන්න නම් වෙන වීඩියෝස් වගේක් රෙකෝඩ් කරගන්න. ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ෂන් වගේ දේවල් කරගන්න ඔයාට මෙතනදී 8K වීඩියෝ රෙකෝඩින් එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට 8K රෙකෝඩ් කරද්දී ෆ්‍රේම් පර් සෙකන්ඩ් 24යි ගන්න පුළුවන්. ඒ වගේම මෙයාල සඳහන් කරනවා රෙසොලූෂන් එක විදිහට 7680යි 4320 කියන රෙසොලූෂන් එක යටතේ තමයි ඔයාට 8K ෂූට් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි 4K කියන්නේ. ඔයාට පුළුවන් 4K වීඩියෝ ෂූට් කරනවා නම් 4K Ultra HD වීඩියෝ රෙකෝඩින් එකක් ගන්න. ඉතින් මේකේ ෆ්‍රේම් සෙකන්ඩ් එක විදිහට ෆ්‍රේම් පර් සෙකන්ඩ් 60ක් තමයි ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රෙසොලූෂන් එක විදිහට බලන 3840යි 2160 කියන රෙසොලූෂන් එක යටතේ 4K වීඩියෝ උනත් ෂූට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට වීඩියෝග්‍රැෆි වලට ගොඩක් හොඳ ස්මූත් ෂොට් වගේ ඕන නම්, ඔයාලට ස්ලෝ මෝෂන් ෂොට් එකක් වගේ ඕන නම් වීඩියෝ එක මැදදී ඔයාලට 4K ගන්න එක ගොඩක්ම හොඳයි. මොකද 8K ගද්දී ඔයාලට 24යි එහෙම නැත්නම් ෆ්‍රේම් පර් සෙකන්ඩ් 24යි ගලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ස්ලෝ මෝෂන් ෂොට් එකක් වගේ ගන්නවා නම් මේක ගොඩක්ම ලෝ ක්වොලිටි එකක් වෙයි. එහෙම නැත්නම් ස්ලෝ මෝෂන් එකක් නැත්නම් ඔයා හිතන මට්ටමේ ස්ලෝ මෝෂන් එකක් ඔයාලට 8K එකෙන් එන්නේ නැති වෙයි. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ මතම් 4K දාලා පොඩ්ඩක් ගන්නවට හොඳ ක්වොලිටි එකක් ගන්න හැකියාව දෙනවා. ඉතින් සුපුරුදු විදිහට 1080p තියෙනවා, යගේම 720p තියෙනවා. මේ වගේ දේවල් උඩට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි ගොඩක් දෙනෙක් බලනවා දැන් තියෙන බැටරි එක මොන වගේද. එහෙම නැත්නම් මට මේ ෆෝන් එක දවසක් පාවිච්චි කරන්න පුළුවන්ද? මගේ වැඩ මේ වගේ මතම් මං කැම්පස් යන කෙනෙක්, මං ස්ටුඩන්ට් කෙනෙක්, මට ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. මේක දවසක් මට පාවිච්චි කරගන්න පුළුවන්ද? ඔයා S21 ෆෝන් එක ගන්නවා නම් ඔයාට මේකේ mAh 4000ක බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Y21 Plus phone එක ගන්නවා නම් ඔයාලා mAh 4800ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙනවා ඔයාලා S21 Ultra 5G phone එක ගන්නවා නම් ඔයාලා mAh 5000ක phone එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නා mAh 5000 කියන්නේ ඔයාලා හොඳම දවසක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දවස ඉක්මවා නැත්නම් ඔයා පාවිච්චි කරන ප්‍රමාණය අනුව ඔයාගේ screen time එක කොයි තරම් තියෙයිද මේ වගේ දේවල් අනුව ඔයාලා දවසට වඩා වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම ඉස්සලාම සඳහන් කරේ දවසක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයා ගොඩක් හොඳට මේක යූස් කරනවා දවසම පාවිච්චි කරනවා නම් ඔයාලා ආසන වශයෙන් දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා සාමාන්‍ය ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නැත්නම් සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ඔයාලා මෙතනදී දවසට වඩා පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් බැටරි එක ගැන කතා කරද්දී ඊළඟ දේ තමයි මේක කොහොමද charge වෙන්නේ? මේක charging speed එක කොහොමද කියලා. ඉතින් මම charging ගැන සඳහන් කරද්දී samsung.com නැත්නම් Samsung official web එකේම දාලා තියෙනවා fast wireless charging 2.0 support කරනවා කියලා. ඒක මට මේකේ අර සුපුරුදු විදිහට වයර්ලස් පවර් ෂෙයා කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන්න මේකේ වෝටර් රෙසිස්ටන්ට් එහෙම නැත්නම් මේකට වතුර ගියට අවුලක් නැද්ද, ඩස්ට් එක ගියට අවුලක් නැද්ද කියලා. ඉතින් මෙයාලා මේක සාමාන්‍ය සර්ටිෆිකේට් එකක් දීලා තියෙනවා IP68 කියලා. සාමාන්‍යයෙන් ඔයාලට වතුරෙදි මේක වතුර ගියට අවුලක් නැහැ. ඒ වගේම ඩස්ට් එක ගියට අවුලක් නැහැ. ඔයාලට පූල් එක වගේ ෆොටෝ එකක් ගහගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක මොකද IP68 දක්වා මෙයාලා සර්ටිෆයිඩ් කරලා තියෙන නිසා ඔයාට එක බය නැතුව කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කොහොමද S21 ෆෝන් එක එන්නේ, එහෙම නැත්නම් S21 Plus ෆෝන් එක එන්නේ, Samsung S21 Ultra 5G ෆෝන් එක එන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඔයා බලන් හිටපු ෆෝන් එකක් වෙන්නේ නැත්නම් තමත්තම් මේක ෆීචර්ස් ගැන දැනගන්න හිටපු කෙනෙක් වෙන්නේ නැති මේක මොන වගේ විදියට perform කරයිද S21 Ultra 5G එක, මොන වගේ කැමරා එකක් මේකට තියෙද, මොන වගේ perform මේකට තියෙද, මොන වගේ modes ප්‍රමාණයක් මේකේ තියෙද, මොන වගේ බැටරි එකක් මේකට දෙයිද, මේ වගේ දේවල් දැනගන්න හිටපු කෙනෙක් නම් මම හිතනවා ඔයාට අවශ්‍ය කරන ටික දැනගන්න ඇති කියලා. අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒ රිප්ලයි කරන්න අමතක කරන්නේ නැහැ. ඉස්සරහට එන ඕන වීඩියෝස් මොනවාද? සහ ඔයා මේ ෆෝන්ස් තුනෙන් එහෙම නැත්නම් S21 එකද, S21 Plus එකද, Samsung S21 Ultra 5G එකද පාවිච්චි කරන්න කැමති? ඔයාට හම්බ වෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා ගන්න කැමති නම් මේ ෆෝන්ස් තුනේ මොකද්ද කැමති කියලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. සහ ඒකට හේතුව මොකද්ද? මේ වගේ දේවල් එක්ක පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මගේ channel එකේ බලන පළවෙනි වීඩියෝ නම් මතක වා තාමත් මම subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් පළවෙනි දරන සපෝටින් subscribe කියලා බටන් එකේ click කරලා මම දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අපේ bell එකනේ click කරොත් විතරයි මගේ videos upload කරන notification එකක් එන්නේ. මේ දින social media තවත් තාක්ෂණික blog එකක් අනු ගොඩක් කරන් තවත් තාක්ෂණික video කරන් අපි ඉක්මනටම හම්බෙමු.